Samage ඇමති ධූරයේ දිවුරුම් දෙද්දී සෞඛ්‍ය ඇමතිවරයා ලෙස මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය අභිවෘද්ධිය සහ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන්න වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන්න අසමත් වෙලා තියෙනවා. ඒ පොරොන්දුව කඩලා තියෙනවා. එහෙමනම් තවදුරටත් රාජසේන නරේන්ද්‍ර ඇමතිවරයාට සෞඛ්‍ය ඇමති ධූරයේ රැඳී ඉන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. මේ හුදෙක් චෝදනාවක් විතරක් නෙමෙයි, මේ වෙනකොට විගණකාධිපතිවරයාගේ වාර්තාවක් මගින් ඔප්පු කරන ලද චෝදනාවක්. රටේ ගර්භණී මාතාවන්ට ලබා දෙන ඒ ගර්භණී මාතාවන්ගේ උපදින්නේ දරුවන්ගේ ඇතිවිය හැකි විකෘතියන් එවන් සංකූලතා මගහරවා ගැනීම සඳහා දෙන ඖෂධය කල්ිකුත් වෙලා නා. ඒක හොයා ගන්නකොටත් 87%කටත් වැඩි ඒක පාවිච්චි කරලා නම් රටේ සෞඛ්‍ය ඇමතිවරයා ඒකට වග කියන්නේ නැත්තම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සිද්ධ වෙනවා. ඒ සෞඛ්‍ය ඇමතිවරයාව සෞඛ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කරන්න විතරක් නෙමෙයි, ඔහුගේ ප්‍රජා අයිතිය, ඔහුට ඡන්දේ ඉල්ලීම නෙමෙයි, ඔහුට වෙන කෙනෙකුට ඡන්දේ දෙන්නවත් තියෙන අයිතිය තියන්න ඕනේ නැහැ කියන ස්ථාවරය තමයි රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේ ඉන්නේ. මම හිතන්නේ ඔබට තේරෙනවා මේ රටේ ඉන්න ගර්භණී මාතාවකට ලබා දිය යුතු ඒ රැකවරණය, ඒ ආරක්ෂාව, ඒ සෞඛ්‍ය පහසුකම දෙන්න අපෝසත් වෙලා විතරක් නෙමෙයි, ඇයට ලබා දිය යුතු රැකවරණය වෙනුවට ඇයව විනාශය කරා, එමන්ද ඇයට උපදින දරුවව අනතුරටපත් කරන්න සෞඛ්‍ය ඇමතිවරයා ගෙන ඇති වැඩපිළිවෙල තුර සිද්ධ වෙලා තියෙනවා. එයනෝ පැහැදිලි මේ සෞඛ්‍ය ඇමතිවරයා මේ රටේ ඉපදෙන්න ඉන්න දරුවන්ට අගතියක් කරලා තියෙනවා. ඒ දරුවන් බලාපොරොත්තු වෙන්න ඉන්න අම්මලට, ඒ දරුවෙක්ව බලාපොරොත්තු ඉන්න තාත්තලට ඒ අවශ්‍ය කරන ඇමතිවරයෙක්ගෙන් විය යුතු වගකීම පැහැරලා තියෙනවා. එවැනි ඇමතිවරයෙක් සදාචාර සම්පන්න රටක නම් ඉල්ලාස් වෙනවා. දැන් අපි දැක්ක ඊයේ දවසේ ඇමතිවරුන් පිරිසක් ඒ පරීක්ෂණ කටයුතු කරන්න කියලා ඉල්ලාස් වෙනවා. එමන රාජසේනන ඇමතිවරයාට ඒ ඇමතිවරුන්ට තියෙන මට්ටමේවත් ඒ වගකීමක් ගන්න හැකියාව තියෙනවා නම් අපි කියනවා වහාම සෞඛ්‍යම ධූරයෙන් ඉල්ලාස් වෙන්න. එහෙම නැත්නම් අපි රාජපතිතුමාට ඉල්ලීමක් කරනවා වහාම මොහොව සෞඛ්‍යම ධූරයෙන් ඉවත් කරන්න. මොහු එකවරක් තමන්ගේ ආසනය, മന്ത്രി ධූරය රජය සමග ගනුදෙනු කිරීම කියන වරද යටතේ മന്ത്രി ධූරය අහෝසි කරගත්ත පුද්ගලයෙක්. ඒ නිසා සාමාන්‍ය අධිකරණකින් වුණත් තමයි පෙරවැරදි තියනවාද කියලා. මොහු සම්බන්ධයෙන් පෙරවැරදි තියෙනවා. පෙරවැරදි තියෙනවා නම් දඩුවම සැරයි. එහෙනම් රාජසේන නරේන්ද්‍ර විරුද්ධව පෙරවැරදි තියෙනවා. පෙරවැරදි ලේසි පහසු පෙරවැරදි නෙමෙයි. තමන් മന്ത്രിවරයෙක් වෙටි ඉඳද්දි ඒ മന്ത്രിවරයෙක් වෙනකොට වෙලා තියෙන පොරොන්දුවක් කඩ කිරීම. ඒ කියන්නේ රජය සමග ගනුදෙනු කරන්නේ නැහැ කියන පොරොන්දුව කඩ කරලා. එහෙමනම් මේ වෙනකොට රාජසේන නරේන්ද්‍ර ඇමතිවරයා හැටියට සෞඛ්‍ය ඇමතිවරයා හැටියට රටේ ජනතාවගේ ආරක්ෂාව සපුරනවා, ඔවුන්ට ආරක්ෂාව සෞඛ්‍ය අතින් ලබා දෙනවා කියන පොරොන්දුව කඩ කරලා තියෙනවා. එහෙනම් ඉතාල පැහැදිලි රාජසේන නරේන්ද්‍ර ඇමතිවරයාට සෞඛ්‍ය ඇමතිවරයා තවදුරටත් තියෙන අයිතියක් නැහැ. ඒ වගේම සෞඛ්‍ය ඇමතිවරයා ඒ ගර්භණී මාතාවන් නෙමෙන්න මේ අපේ දරුවන් උපදින්න ඉන්න අම්මලට කල්ිකුත් වෙච්ච ඖෂධ ලබා දුන්නු විදිය. ඒ වගේම මේ රටේ දියවැඩියාව රෝගය, ඒ කියන්නේ දැනට රටට තර්ජනයක් වෙමින් ගෙන බෝන ඕන රෝගවලින් ප්‍රධාන රෝගයක් වෙන දියවැඩියා රෝගයට ගෙන දෙන ඖෂධය තත්ත්වෙන් බාලයි කියලා විගණකාධිපති වාර්තාව කියනවා.
එතකොට තත්ත්වෙන් බාල ඖෂධයන් දෙන්නේ දියවැඩියාව හොඳ වෙනවද? පාලනය වෙනවද? නැහැ. දියවැඩියාවක් තියෙනවා බේතුත් බොනවා. බේත් බිව්වට දියවැඩියා අඩු වෙන්නේ නැහැ, සංකූලතා අඩු වෙන්නේ නැහැ. ඒ අදාළ දියවැඩියා රෝගියා ක්‍රමක්‍රමයෙන් තමාගේ මරණය කරා ඉතා ඉක්මනින් ගමන් කරමින් ඉන්නවා. එතකොට මේ මරණයට වගකිව යුත්තේ කවුද? රාජසේනාරා නැමැතිවරයා. ඉතා පැහැදිලි. තත්ත්වෙන් බාල ඖෂධ ගෙන්නලත් සේනක බිබිල වෙන්න හදන. තමන් සේනක බිබිලේ සුවපති කියලා බෝඩ් ගහගන්නේ සේනක බිබිල මහත්තයා මේ රටට දියවැඩියා රෝගින්ට තත්ත්වෙන් බාල ඖෂධ ගෙන්නේ කොහොද? ළමයි හම් වෙන්නේ අම්මලට තත්ත්වෙන් බාල කල්පැනපු ඖෂධ දෙන්න කිව්වද? එහෙම සේනක බිබිල කෙනෙක් ඉන්නේ නැහැ. එනිසා අපි කියනවා මහාචාර්ය සේනක බිබිලට ඒ ගෞරවාන්විත නාමයට අපහාස කරන්න එපා. ඒ වගේම තමන්ගේ ජනපති හෝ අගමැති වීමේ සිහිනය කරා යන සුවපති ගමන. සුවපති ගමන යනකොට ඒ සුවපති උත්සව සූදානම් කරපාගෙන් අපි අහනවා මේ ගැබිනි මාතාවන්ට කල්පැනපු ඖෂධ දීපු හින්දාද සුවපතිකම ලැබුණේ? ඒ සුවපති තනතුර ලැබෙන්නේ ගැබිනි මාතාවන්ට කල්ලිකුත් වෙච්ච ඖෂධ දීපු හින්දාද? දියවැඩියා රෝගීන්ට තත්ත්වෙන් බාල ඖෂධ දීලා දියවැඩියා පාලනය කරන්න නැතුව හිටපු හින්දාද? පිළිකා රෝගීන්ට පිළිකා විශේෂඥයෝ එපයි කියපු ඖෂධ දීපු හින්දාද? එනිසා සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍ය ධූරය විතරක් නෙමෙයි මන්ත්‍රී ධූරයක් ඇදහැරීමට සුදුසු නැහැ. ඔහුගේ ප්‍රජාහිතිය අහෝසි කළ යුතුයි. ඒ සඳහා සටනක් කරන රජ වෛද්‍යරණගේ සංගමේ සූදානම් වෙලා තියෙනවා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යවරයා බිලියන ගණනක මුදල් පෞද්ගලික රෝහලකට අඩුම ගානේ රජයට මේ රෝහල නෙමෙයි රෝහලයි තියෙ ඉඩමවත් අයිති නැහැ. ඒ ඉඩමවත් අඩු ගානේ නිබිල ප්‍රනාන්දුරයි දෙන්නේ. මේක දෙන ප්‍රශ්නේ. ඒතර අපි අහනවා නිබිල ප්‍රනාන්දු මහත්තයා මේක විකුණන්න ඔය කිවිසුවෙන් පස්සේ දැම්මා. ඒතර මේ වෙනකොට මේක විකුණලාද? යම් යම් සැක සංකා මතු කරන ප්‍රකාශ නිකුත් වෙලා තියෙනවා. මේ වෙනකොට මේ රෝහල විකුණලාද නැද්ද කියලා සෞඛ්‍ය ලේකම්වරිය ප්‍රකාශ කරන්න ඕනේ. මේ රෝහල තුන්වෙනි පාර්ශ්වය කරන්ද නැද්ද? මේ නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙන පාර්ශ්වයක් විසින් මිලට අරගෙනද නැද්ද කියන කාරණයට පැහැදිලි පිළිතුරක් අපි බලාපොරොත්තු වෙනවා. එතකොට මේ රටේ ජනතාවගේ බදු මුදල් එකතු කරලා ඒ බදු මුදල් ටික නෙවිල් ප්‍රනාන්දු මහත්තයාගේ ණය ගෙවන්නද පාවිච්චි කරන්නේ? නෙවිල් ප්‍රනාන්දු මහත්තයාගේ ප්‍රශ්න විසඳන්නද පාවිච්චි කරන්නේ? එහෙම පාවිච්චි කරපු සෞඛ්‍ය අමාත්‍යවරයෙක් රටේ සෞඛ්‍ය අමාත්‍යවරයා විය යුතුද? ඒ වගේම වෛද්‍යවරුන්ව ස්ථානගත කිරීම මේ රටේ ජනතාවට ලබා දෙන සෞඛ්‍ය සේවය නිවැරදිව සිද්ධ කරන්න ඉතා වැදගත් කාරණයක්. කුරුණෑගල වෛද්‍ය ශාපියවගේ මාර්වීම් අක්‍රමවත් ලෙස කරද්දී ඔහුව නැවත රාජ්‍ය සේවයට ගන්න ආයතන සංග්‍රහය සංශෝධනය කරද්දී කිසි කෙනෙක්ගෙන් අහන්න නැතුව එහෙම කරන රාජ්‍ය සේනාරත්න 2015 සෞඛ්‍ය අමාත්‍යවරයා පස්සේ වාර්ෂික ස්ථාන මාරුවලින් කීයක් ප්‍රතිශතයක් ඇරෙට ක්‍රියාත්මක කළ දෙනවද කියන කාරණය හොයලා බලන්න ඕනේ. ඔහුගේ ස්ථාන මාරු ක්‍රියාත්මක වෙන්නේ තමන්ගේ හිතවතුන්ට. තමන්ට අවශ්‍ය කරන අයව නැගෙනහිර රෝහල්වල සේවය කරනවා නම් කොළඹට ගෙන්න ගන්නවා. ඒ නිසා සමස්ත සෞඛ්‍ය සේවය, සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රය, සමස්ත රෝගී ජනතාව, සමස්ත රටේ ජනතාව සෞඛ්‍ය අතින් අනතුරට ලක් කරන්න රාජසේනාරත්න කටයුතු කළ දිනවා. එහෙමනම් ඒ රාජසේනාරත්න සෞඛ්‍ය මඳුරෙන් ඉවත් කරන්න ඕනේ. ඒ සඳහා පෙළ ගැස්මකට ඉදිරි සති දෙකක කාලයක් ඇතුළත රජයේ වෛද්‍ය නායකින් සංගමේ වෘත්ති සමිති ක්‍රියාමාර්ගයක් යාම සඳහා අද පැවතුණු විශේෂ මධ්‍යම කාරක සභාවේදී අනුමැතිය ලැබුණා. අදාළ දින පකවාණු ප්‍රකාශයටපත් කිරීම රජයේ වෛද්‍ය නායකින් සංගමේ විධායක කමිටු අවසන් තීරණයකින් ලබා දෙයි. ඒ වනතුරු රට පුරා සියලුම රෝහල් සම්බන්ධ කරගැනීම, සියලුම ශාඛා සමිති සම්බන්ධ කරමින්, සියලුම සිවිල් සමාජය සම්බන්ධ කරගනිමින් ඒ සම්බන්ධයෙන් දැවැන්ත වැඩපිළිවෙළක් ආරම්භ කරන අද දිනේ තීරණය කරනවා. ඒ අනුව ඉදිරියේදී රාජසේනාරත්නගේ මේ චෝදනා සම්බන්ධයෙන් පියවරක් ගැනීම සඳහා ජනාධිපතිතුමාට බල කරමින් ඒ සඳහා ක්‍රියාමාර්ගයක් ගන්නා තුරු අදාළ
වැඩ පිළිවෙල කරගෙන යන්න රජයේ වෛද්‍ය ලාංකික සංගමයේ මධ්‍යම කාර්ය සභාව තීරණය කරා. එයන් අපි බලාපොරොත්තු වෙනවා මේදී සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලුම ආගමික නායකයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් අර රාජ්‍ය නොවන සංවිධානවල මුදල් වල මත යැපෙමින් ඉන්න සිවිල් සංවිධානයේ නෙමෙයි රාජිත්සේන ආරන්දගේ කටුලෙව කන සිවිල් සමාජයේ නෙමෙයි පිරිමි හෙදියන් නෙමෙයි නිවැරදි සිවිල් සමාජය අඳුරගෙන ඒ සිවිල් සමාජය සමග කටයුතු කරමින් රාජිත්සේන ආරන්ද මේ රටට මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට කළ දෙන විනාශය නවත්වන්න ඊඩරේව පෙළ ගස්සන්න රජයේ වෛද්‍ය ලාංකික සංගමය තීරණය කළා තියෙනවා. බොහොම ස්තුතියි. ඒ කියන්නේ මේකේ මම හිතන අවුරුදු 3කට වැඩි කාලයක් ගත්තා අදාළ පත්වීම් ලබා දෙන්නම 2016 ඉඳන්. ඒතර අවුරුදු 3ක්. ඒතර මේ පත්වීම් ලබා දෙද්දී ඉතා බරපතල විදිහට සෞඛ්‍ය අමාත්‍යවරයා සහ පවුලේ අය මේ සඳහා මැදිහත් වුණා. එහිදී අදාළ පුවත්පත් නිවේදනයේ තිබුණු විදිහට එවන් නැත්නම් මේක හැබෑරුතු පුරෝණ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් තමයි ඒ සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව කීප වතාවක් මැදිහත් වුණා. අවසානයේදී ලකුණු ලබා දීම පාරදෘශ්‍යභාවයකින් තොරව මේ පත්වීම් ලබා දීලා තියෙනවා. අවසානයේ පත්වීම් ලබා දීමක් කරලා තියෙනවා. දැන් නැවත වතාවකින් පත්වීම් 18ක් හෝ 20ක් නැවත පුරප්පාඩු වෙලා තියෙනවා. දැන් මේ පත්වීම් පුරවන්නේ නැතුව නැවතත් ඒ සඳහා නීත්‍යානුකූල නොවන ක්‍රමවේද අනුගමනය කරන්න යම් ක්‍රමවේදයක් රාජ්‍ය සේනාධිපති නැමැතිවරයා උත්සාහ කරමින් ඉන්නවා. එයිදී මේ රටේ පරිපාලකින් නැති වෛද්‍ය ආයතන 170 ගණක් තිබුණා 166 තිබුණා ඒ සියල්ලෙම 18ක් මේ වෙනකොට නැවත නිශ්චිත පරිපාලකයෙක් නොමැතිව ඉන්නවා. ඔබ අතුරු වාර්තාව දැක්කද? අතුරු වාර්තාවේ මොකද්ද කියන්නේ? අතුරු වාර්තාව කියන්නේ මේ කමිටුවේ සංයුතිය පුළුල් කළ යුතුයි. මේ අදාළ සිද්ධිය සම්බන්ධ කිසි දෙයක් ඒ අතුරු වාර්තාවේ නැහැ. ඒක කියන්නේ අතුරු වාර්තාව කියන්නේ මූලික විමර්ශන අදාළ සිදුවීම් මාලාව දීර්ඝ කාල සීමාවක් තුළ පැතිර ඇති බැවින් සංඛ්‍යාත්මක වශයෙන් පැමිණිලි සංඛ්‍යාවද ඉහළ බැවින් විමර්ශන කමිටුවේ සංයුතිය හා සමාජික සංඛ්‍යාව පුළුල් කළ යුතුයි. මේවා දතුරු වර්තා. අදාළ කාල සීමාව තුළ කුරුණෑගල රෝහල තුළ සීස සත්කමට බඳුන් වී දීතිය මද සරුභාවයට පත්ව ඇති කාන්තාවන්ගේ සියලුම පැමිණිලි විමර්ශනය කිරීම මෙම විමර්ශනයේ ඉදිරි කටයුතු සාර්ථක කරගෙන යාම පිණිස අත්‍යවශ්‍ය පරිපාලනමය සහයෝගය කමිටුව වෙත ලබා දෙන ලෙසට කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට දැනුවත් කළ යුතුයි. දැන් මේ අතුරු වර්තාව දීලා ඒ කියන්නේ කවුරුත් සාක්ෂි දීලා නැද්ද මේකට? ඒ කියන්නේ මේ සෞඛ්‍ය අමාත්‍යවරයා සහ මේ සෞඛ්‍ය අමාත්‍යාංශය ගැන තියෙන විශ්වාසය මේ කමිටුවට කවුරුත් උත්තර දෙන්නේ නැහැ කියන එක මේ කියන්නේ. ඊට පස්සේ කියනවා අදාළ කාල සීමාව තුළ කුරුණෑගල රෝහලේදී සීස සත්කම බඳුන පසු මද සරුබාවට පත්ව සියලු මදුරන්ගේ හා ඒ සත්කම සඳහා සහභාගී වූ කාර්ය මණ්ඩල සමාජිකයන් සියලු තුරු කමිටුව වෙත ලබා දෙන ලෙස රෝහල අධ්‍යක්ෂකවරයාද දැන්වීම. දැන් මෙන්න අතුරු කමිටුව. අතුරු කමිටුව වර්තාව. දැන් මේවට අපි මේකයි කිව්වේ මේ කමිටුවේ ඉන්න සමහර පුද්ගලයෝ ගැන අපිට විවේචන නැහැ සමහර පුද්ගලයෝ ගැන. හැබැයි මේ සියල්ල සිද්ධ වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය ඇමතිවරයා ගැන මේ රටේ ජනතාවටවත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලටවත් විශ්වාසයක් නැහැ. දැන් අපි දැක්කන අර පිරිමි හෙදිය ඇවිල්ලා කියන මේක ඔපරේෂන් කරපු හැටිත් එයා කිව්වනේ. මේක කරනකොට 10 දෙනෙක් වට වෙලා ඉන්නවා. ඒකේ යත් ඊට යද දන්නේ නැහැ. සාමාන්‍යයෙන් දරුවෝ හම්බ වෙන තැනකට පිරිමි හෙදියන්ට යන්න දෙන්නේ නැහැ. ඒකට උත්සාහයක් දැරුවා මේ මොකද මේ ලේබර් රූම් එකට පිරිමි හෙදියන්ව අනුයුක්ත කරන ඔය පුද්ගලයා. ඒක සාර්ථක වුණේ නැහැ. මම දන්නේ මොන හේතුවටද කියලා. එතකොට ඒ දරුවන් හම්බ වෙන තැනකට යන්න උත්සාහ දරපු පුද්ගලයා. එතකොට හැබැයි අද වෙනකොට මේ හෙදියන් පවා පැහැදිලි තීරණ කරන මේ කමිටු හම්බුවේ සාක්ෂි දෙන්නේ නැහැ කියලා. එහෙමනම් මේකෙන් තේරෙනවා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කමිටු මේ රටේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල පිළිගන්නේත් නැහැ. ජනතාව පිළිගන්නේත් නැහැ. එතකොට දැන් කමිටුවට සිද්ධ වෙලා තියෙන මොකද අකුලගෙන ඉන්න. ඒක අපි කියේ ජනාධිපතිතුමාට මේකට සාධාරණ මැදිහත් වීමක් කරලා මේක රටේ ජාතික ප්‍රශ්නයක්. මේකේ කමිටුවපත් කරන්න කලින්ම සෞඛ්‍ය අමාත්‍යවරයා කියනවා නම් මේක වෙලා නැහැ කියලා. ඒ තුල යම් සැකයක් ඒ සිද්ධිය උනායි කියන පිරිසට මතුවෙනවා. ඒ වගේම තමයි කෙනෙක් කියනවා නම් මේක වෙලාමයි කියලා.
ඒ කමිටුවම ඉන්න පත් කරන කෙනා. එතකොට සැකයක්මතු වෙනවා. ඒ නිසා මේක අපක්ෂපාති පරීක්ෂණයක් තමයි සියලුම පාර්ශ්ව ඉල්ලන්නේ. පැමිණිලිකරුවන්, චෝදිතයින් සහ සාමාන්‍ය ජනතාව ඉල්ලන්නේ අපක්ෂපාති පරීක්ෂණයක්. එතකොට අපක්ෂපාති පරීක්ෂණයක් මේ කමිටුව හරහා වෙනවා කියන විශ්වාසය නැතිකම තමයි අතුරු කමිටුවේ අතුරු වාර්තාවෙන් කියලා තියෙන්නේ. එතකොට අතුරු වාර්තාවම කියලා තියෙනවා අපේ කමිටුව මේ වැඩේ කරන්න දක්ෂ නැහැ කියලා. එතකොට එහෙනම් මොකද කරන්න ඕනේ? ජනාධිපතිතුමාට වෙන මැදිහත් වෙලා කමිටුවක් පත් කරන්න ඕනේ. ඒ සඳහා ඉන්නවා ෆැමිලි හෙල්ත් බියුරෝ එක. ඒකේ ප්‍රධාන තැනක් ගන්න ඕනේ පෞල් සෞඛ්‍ය කාර්යාංශය. ඊට අමතරව අධිකරණ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ. ඊට අමතරව නව ජන්ම වෛද්‍යවරේ ඒ සියලුම කාණ්ඩවල නියෝජනයක් තියෙන ඕනේ. ඒ වගේම සියලුම පාර්ශ්වවලට ඒකට සාක්ෂි ලබා දෙන්න පුළුවන් වෙන්න ඕනේ. මේකෙදි සිද්ධ කරන්නේ මොකද්ද? මේ කමිටුවක් දාලා ඉක්මනට මේ ප්‍රශ්නේ අත හොද ගන්න.